Reverend Father Roger Fernando. සුබදවසක් අද ඔක්තෝබර් මාසේ 22 වෙනිදා සෙනසුරාදා දෙවන ජුවාම් පාවුළු සුද්ධෝත්තම පියතුමාගේ නාමසාන්තවර මංගල්‍ය පවත්වන දවස. උන්වහන්සේ ගැන කොච්චරනම් දේවල් කියන්නට තියෙනවද? පළවෙනි ජුවාම් පාවුළු සුද්ධෝත්තම පියතුමාගේ හදීසි අභාවයත් සමගම අලුත් පියතුමෙකුව සුද්ධෝත්තම පියතුමෙකුව තෝරා ගන්නට රැස් වුණා. නමුත් ඉතාලියෙන් සහ බටහිර යුරෝපීය රටවලින් එවැනි පුද්ගලයෙකුව තෝරා ගන්නට බැරි වෙච්ච තැන ඔවුන් පෝලන්තයේ කාඩිනල්වරේක ක්‍රැකෝච් අගරදුගුරු කැරොල් වොයිටිලාව පළවෙනි ජුවාම් පාවුළු හිමිපාණන්ගෙන් හිස් වෙච්ච ඒ ශුද්ධාසනයට පත් කරනු ලැබුවා 1978 ඔක්තෝබර් 16. හැබැයි 22 වෙනිදා තමයි අභිෂේක කරනු ලැබුවේ. එනිසා තමයි අද 22 වෙනිදා උන්වහන්සේගේ මංගල්‍ය පවත්වන්නේ. උන්වහන්සේත් දෙවන ජුවාම් පාවුළු කියන නමම ගත්ත අර පළවෙනි ජුවාම් පාවුළුතුමාට පින් සිදු වන්නට. උන්වහන්සේ ඉතිහාසයේ ඉතාමත්ම වේදනාත්මක කාල පරාසයක්. හමුදා බටේකුගේ පුතෙක්. උන්වහන්සේ ලොකු ශක්තියක් තිබුණා. ඒ දන්නවා දෙවන ලෝක සංග්‍රාම කාලය එක්කම හිට්ලර් විසින් ජර්මනියට පහර දීලා ඉන්න අනතුරුව මේ පෝලන්තයටත් යටත් විජිතයක් ලෙස ඕන් ගොස් මේ කැරොල් වොයිටිලා කියන 19 හැවිරිදි පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ටික කාලයක් සිරගතව සිට ඔහු කළුගල් කඩලා බොහොම දුක් විඳා නැවතත් ඔහු නිදහස් කලයින් පස්සේ ඉගෙනීමට යොමු වුණා. දර්ශනවාදය දේව ධර්මයේ ඉගෙනගෙන 1949 දී උන්වහන්සේ පූජකවරය ලබා ගනු ලැබුවා. අපිට මතකයි මං කලිමුත් කිව්වා පාදිරි පියෝ උන්වහන්සේ ළඟට මේ සුද්ධෝත්තම පියතුමා පියතුමෙක් හැටියට ගියයි කියනවා පාපුච්චාරණය කරන්න. එතකොට මේ පාදිරි පියෝ කියන ශුද්ධවන්තයා ඒ සුද්ධෝත්තම පියතුමා වෙන්නට යන එක්කෙනාට කිව්වලු කවදා හරි දවසක ඔබ ශුද්ධෝත්තම පියතුමෙක් වෙනවායි කියලා. ඒකත් මම ඔබට මතක් කළා ඒ පාදිරි පියෝ සුද්ධෝත්තම ශුද්ධවන්තයාගේ ජීවිත කතාව කියද්දි. ඉතින් ආගම දහමට ලැබි ජනතාවක් මේ සමාජවාදී සංකේතයක් බවට පත්ුනේ දැහැකැත්තයි මිටියයි. නමුත් පෝලන්තේ බොහෝම භක්තිවන්ත කතෝලික රටක්. හැම තැනම තිබුණේ කුරුසය. මේ කුරුසයත් එක්ක මේ ශුද්ධෝත්තම පියතුමත් ඒ ස්ථානෙන්ම බිහි වුණා. ජනතාවට ආදරය කළා. ගෞරවයට පත් කරන්නට ඕන උසස්ම පුද්ගලයාට ඔහු නිර්භීතව ගෞරව කළා. ඒ කාලේදී ටයිම් සංග්‍රහයේදී පත්වෙච්ච බොහොම ප්‍රබලතම වගන්ති කීපයක් තමයි ද මෝස්ට් ඉන්ෆ්ලුවන්ස් මෑන් ඉන් ද වර්ල්ඩ්. ලෝකයේ සිටින බලගතුම මිනිසා හැටියට දෙවන ජුවාන් පාවුළු සුද්ධෝත්තම පියතුමා ඒ කාලේදී හැඳුන්වුවා. 79 දී උන්වහන්සේ රෙඩම් ටෝරිස් නොමිනිස් කියන ඒ පළමුවෙනිම විශ්ව ලේඛනය ප්‍රකාශයට පත් කළා. ලෝකයේ සාන්ත සභාව නියම ආකාරයෙන් ගමන් කළ යුතු කාර්යය බාහර්යය කෙසේද කියලා එයින් උන්වහන්සේ මනාවට පැහැදිලි කළා. උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයෙන් පසු 81 මැයි 13 වෙනිදා උන්වහන්සේ වෙඩි තිබ්බා. හැබැයි දේවම්මට පින් සිදු වන්නට පස්වෙනි මාසේ 13 පාතිම මෑණියන්ගේ මංගල්‍ය දවසේ නිසා දේවම්ම උන්වහන්සේව බේරගත්තා. ඉනනසුරුව සුව වෙලා ඒ වෙඩි තිබ්බ අලි අක්කා ළඟට ගොස් සමාව දෙනවා. 87 ඒ මැයි 13 මුනාසේ පාතිමානුවර දිලේ මූනිස්සම දේවම්මගේ ඒ ඔටුන්නේ පළඳවනු ලබනවා. ඉතින් මෙසේ බොහොම ප්‍රබල චරිතයක් බවට පත් වුණා. එදා කොමියුනිස්ට් රාජ්‍ය බිඳ දමන්නට යකඩ තිරේ කඩන්නට විශේෂයෙන්ම ගෝර්බචොප්ගේ පාලන සෝවියට් රුසියාවෙන් නැති කරලා මිනිසුන්ට ආගමට යාඥාවට දේවම්මට කැප කරන්නට උනාසේ පුදුම පරිශ්‍රමයකින් කටයුතු කළා. ලෝකේ ආලෝකයේ පහන් තැඹක් වෙලා මිනිස්සු අතරට ගමන් කළා. පූජකවරුන්ට කන්‍යා සොයුරියන්ට විශේෂ යාඥාවේ ජීවිතයකට යොමු වන්නට උනාසේ විශේෂ විධිවිධාන සකසනු ලැබුවා. ඒ වගේම මේ ශුද්ධෝත්තම පියතුමා තරම් ලෝකේ ගොඩ රටවල් වලට සංචාරය කරපු තවත් ශුද්ධෝත්තම පියතුමෙක් නැති තරම්. ලෝකේ සාමයේ වෙනුවෙන් මිනිස්සු ළඟට ගිහිල්ලා ඔවුන්ගේ ජීවිතත් එක්ක දුක වේදනාව බෙදා ගන්නට උනාසේ ලොකු පරිශ්‍රමයක් කරලා 95 ජනවාරි 21 ගාලු මෝදුරට ඇවිත් අපගේ ලංකාවේ අපෝස්තුලතුමාව භාග්‍යවරයට ඔසවන්නට උන්වහන්සේට හැකියාව ලැබුණා.
විශ්ව ලේඛන 14ක් මුන්වහන්සේ ලිව්වයි කියනවා. විශේෂයෙන්ම 13 වෙනි ලියෝ පාප් වහන්සේ විසින් රේරුම් නොවාරුම් කියන විශ්ව ලේඛනයේ 90 වෙනි සංවත්සරයේ උන්වහන්සේ විසින් සකස් කරනු ලැබුවා. ඊට පස්සේ සෙන්චේ සිමුස් අල්ලුස් කියන 10 වෙනි සංවත්සරයත් ශ්‍රමය හා ආර්ථික ගැන විග්‍රහයක් කරන ඒ චක්‍රලේඛනයේ මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම අකය ගැන උන්වහන්සේ කතා කළා. ඉවැන්ජලියුම් වීටේ කියන ඒ චක්‍රලේඛනයේ විශ්ව ලේඛනයේ තුල ඉන් අනතුරුව උට් යූනුම් සින්ත් කියන විශ්ව ලේඛනයේ තුලින් කිතුණු සභාවන් තුල තිබිච්ච එකමුතු භාවය ගැන උන්වහන්සේ කතා කරනවා. ඒ වගේම කැනන් ලෝ ගැන කතා කර සභාවේ නීති සංග්‍රහය ගැන කතා කරද්දී 83 දී උන්වහන්සේ ඒක සංශෝධනයේ අවසන් වෙලා උන්වහන්සේ අනුමත කරනවා ඒ නිව් කෝඩ් ඔෆ් කැනන් ලෝ එක. 2000 වසර අපි දන්නවා ජුබිලි වසර ප්‍රකාශයට පත් කරද්දී අවුරුදු 3ක් උන්වහන්සේ ප්‍රකාශයට පත් කළ සූදානම් වීමේ වසරන් හැටියට 97 ජේසුස් වහන්සේටත් 98 සුද්ධාත්මයන්ටත් 99 පියාණන් වහන්සේටත් උන්වහන්සේ කැප කරනවා. ඒතර බැසිලිකාවේ මහා දොරටුව විවර කරලා ගැඹීර ලෙස 2000 වෙනි අවුරුද්දේ උන්වහන්සේ එතනින් ඇතුළු වෙනවා. රදගුරුවරුන්ගේ සිනොඩ්ඩ සමුළු 16ක්ම උන්වහන්සේගේ නායකත්වය තුල පවත්වනු ලැබුවා. ඒ වගේම විශේෂයෙන්ම උන්වහන්සේගේ ජීවිතයේ අපි දකිනා පෝලන්ත ජාතික කන්‍යාවක් වන ෆෞස්තිනා කන්‍යාවව ශුද්ධවරයට ඔසවන්නට, ඒ වගේම දේව දයාවේ මංගල්‍ය 2002 වර්ෂයේදී පවත්වන්නට, විශේෂයෙන්ම අලුත් අබිරහස් කීපයක් ලුමිනස් අබිරහස් කියන ඒක ජප්මාලට එකතු කරලා 2002 වර්ෂයේදී ඒකත් ඇතුළු කරන්නට, මේ වගේ ගොඩාක් දේවල් උන්වහන්සේගේ කාලයේදී ඉෂ්ට සිද්ධ කරනු ලැබුවා. 2003 වසරේදී තෙරේසා මෞතුමිය භාග්‍ය විහාරයටත් ඔසවන්නට ඇහැට හැකියාව ලැබුණා. කෙසේ හෝ 2004 මැයි මාසයේ වෙද්දී 84 වී බොහොම වේදනාවෙන් පාකින්සන් රෝගයෙන් වේදනාවින්ද මේ දුර්වල වෙච්ච මේ ශුද්ධ වූ චරිතය ඉන් අනතුරුව ඊළඟ අවුරුද්දේ 2005 මාර්තු මාසයේදී රෝගාතුර වෙලා අප්‍රේල් 2 වෙනිදා ස්වර්ගස්ත වෙනවා. අවුරුදු 27ක් ශුද්ධෝත්තම පීතුමා හැටියට මං හිතන්නේ කතෝලික ඉතිහාසයේ 4 වෙනි දීර්ඝතම කාලයක් ශුද්ධෝත්තම පීතුමා හැටියට වැඩවිසුවේ උන්වහන්සේ තමයි. ඉදනතුරු අපි දකිනවා 16 වෙනි බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා උන්වහන්සේව භාග්‍යවරයට ඔසවන්නට අවශ්‍ය කරන සියලුම විධි විධාන යොදවලා 2011 භාග්‍යවරයටත් 2014 දැන් ඉන්න ශුද්ධෝත්තම පියතුමා ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා විසින් ශුද්ධවරයටත් ඔසවනු ලබනවා. ඉතින් මේක තමයි උන්වහන්සේගේ ජීවිතය තාමත්ම කෙටියෙන් අපි ඔබ සමග බෙදාගත්තේ. අද සුවිශේෂයත් තාමත්ම කෙටියෙන් උන්වහන්සේ කියනවා ඔබ පසුතැවිලි වෙන්නේ නැතිව අනිත් එක්කෙනාට ඇඟිල්ල දික් කරලා එයාට වෙච්ච විනාශය ගැන අපි ආඩිපාලි කියනවා නම් කවදාවත් ඔබගේ ජීවිතේ ඔබට හදා ගන්නට බෑ. අනිත් අය දුක් විඳින්නේ පස් කඳු කඩා වැටිලා ගම් වතුර තුලින් විනාශ වෙන්නේ දෙවියන්ගේ වැරැද්දක් නිසා නෙමෙයි. ඔබ මනුස්ථාපනයේ වෙලා යහපත් මාර්ගයට පැමිණියේ නැතිනම් ඔබට ඊට වඩා විනාශයක් වෙන බව ස්වාමින්වහන්සේ මතක් කරලා දෙනවා. මේ අනතුරු වලින් මිය යන්නේ ගොඩාක් අසරණ අය. ඒ සෑම දිනාම අයහපත් පෞකාරය කියලා අපිට හංවරු ගන්නට බෑ. ඔය අතර ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දෙන පණිවිඩයට සිත් හැරීමට අපි ඇතුළු වෙමු. හරියට අවුරුදු 3ක් ඔයාගෙන එනවා මේ අතික්ක ගහේ ගෙඩිකන් නැබැයි හම්බ වෙන්නේ නැයි නිසා තමයි කියන තව අවුරුද්දක් දෙන්න. ඒක කපන්න නැතුව පෝර දාලා අවශ්‍ය කරන සාත්තු සප්පායම් කරලා තව අවුරුද්දක් උනාසේ අපිට එක අවුරුද්දක් නෙවෙයි අවුරුදු කීයක් වසර ගණනාවක් අපිට කාලය දෙනවා වැරදි පැත්තෙන් හරි පැත්තට යොමු වෙලා ජේසුගේ ආදරය ලෝකයට බෙදා ගන්න සාමදූතයෙක් වෙන්න කියලා. ඉතින් අද අපි යදිමු මේ ශුද්ධෝත්තම පියතුමා වගේ අපටත් දැඩි තීරණ ගන්න සත්‍ය විනුවෙන් කතා කරන්න මහා ප්‍රබල චරිතයක් වෙන්නටයි කියලා. ඒ වගේම අද උපන්දිනයේ සමරන අපගේ නිකාය දිව්‍ය සප්ප්‍රසාද නිකායේ නව ප්‍රාදේශාධිපති හැටියට ගිය මාසයේදීපත් වුණු අතිගරු ජස්ටින් චෞහාන් පියතුමාටත් ශ්‍රී සුභ උපන්දිනයක් වේවා කියලා අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කෑගලු මිසමේ මිසම් සේවක ගරු ශ්‍රී ආන් පියතුමාටත් උපන්දිනයක් වේවා කියලාද විශුද්ධෝ දවසේදී අපි ප්‍රාර්ථනා කරමු. ජේසුස් වහන්සේ